ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න කියන. ඊළඟට රජයේ මේ සඳහා අපි ඉන්ද්‍රජපක්ෂ ආණ්ඩුව යටතේ ප්‍රධාන වශයෙන් මේ වගේ දේශනයක් දුනාම ඒ අයට සහන දුන්නා. අපි සුනාමිය වුණාම, ගම්බදුර වුණාම යුද්ධ කාලේ සහන දුන්නා. ඉතින් ඒ සහන නැවත ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න. අපි ඒකට මැදිහත් වෙනවා. හැබැයි ඉතින් තාමත් කනගාටුයි. අධ්‍යාපන ඇමතිතුමා කියනවා සුරක්ෂා රක්ෂණය තියෙනවා ළමයින්ට ඉස්කෝලේ යන්න. ඒ කියන්නේ රුපියල් ලක්ෂයකට ඉස්කෝලේ යන්න ඕන ළමෙක් කැවන්න ඕන. රුපියල් ලක්ෂයක් කරනවා වන්දි දෙනවා. එහෙම නෙවෙයි, දැන් අපේ රජයේ කරපු ප්‍රකාශයෙන් 7-5ක්වත් ගණන් ගත්තේ නැහැ මේ රටේ ජනතාව. ඒ කියන්නේ ආරක්ෂාව පිළිබඳ සාධකයක් නැහැ කියන එකයි ඒ කියන්නේ. එතකොට ඒ නිසා මීට වඩා රජයේ වගකීමක් තියෙනවා ආරක්ෂාව. දැන් මේ සංචාරක ශිෂ්ටාචාරයේ සියලු දෙනාම කිව්වේ අපිට මොකුත් ඕනේ නැහැ. ඇඩ්වයිසර් එක අයින් කරලා දෙන්න. රටවල් වල. ඊළඟට රටේ ආරක්ෂාව සාධික කරා. එතකොට මේ ආරක්ෂාව සාධික නොකර මේ සංචාරක ව්‍යාපාරය ගෙනියන්න බෑ. ඒ නිසා රජයේ කඩිනමින් මේ වගේ ව්‍යසනයක් ආවම ඒ ව්‍යසනයේදී අවශ්‍ය කටයුතු ටික ඒ ආකාරයෙන් කෙරෙනවා. නමුත් මේ ආණ්ඩුව යට දෙක කෙරලා නැහැ කියන එක මේ කවුරුත් පිළිගත්. අවසාන වශයෙන් මේගොල්ලෝ කිව්වේ මොකද? ඔබතුමාගේ නායකත්වය ගන්න කියලා. ඔබතුමාගේ කාලේ මේ වගේ ප්‍රශ්න වලට හරිය උත්තරයක් දුන්නා. ඔබතුමා දෙන නියෝගයක් පිළිගත් එකතනකින් නියෝගය දුන්නු. ඒ වෙනස අපිට ඉක්මනට අවශ්‍යයි. ඔබතුමා මේකේ නායකත්වය ගන්නෙ. ඒ වගේ තැනකට අද ඇටලා තියෙනවා. රජයේ රජයක් කියද්දී කියන විපක්ෂ නායකතුමාට ඔබතුමා නායකත්වය ගන්න කියලා. මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.